තරණයි නුඹලට මගේ වහුදරුව කියලා කියනවා. ඔව් දැන් කියන කාරණක දැන් අපි අර දෙනවා ප්‍රශස්ති කියද්දී ඒ තියෙන වාක්කෝෂය නැත්නම් මේ වචන ටිකක් ඉහළ මට්ටමේ සාමාන්‍ය වචන වලට වඩා ඉහළව භාවිත වෙනවා. ඔව් ඒ කියන්නේ මෙහෙම දෙයක්ත් තියෙනවා. උතෙන්දී අර විවිධ ජන මාලාවන් මිශ්‍ර වීමත් එක්ක විවිධ භාෂාවන් තෙලිඟු හෝ ද්‍රවිඩ හෝ භාෂාවන් සංස්කෘත භාෂාවන් එකතු වීමත් එකක් තියෙනවා. තව කාරණාවක් තමයි රජුරුවන්ට කෙලින්ම දැන් අනිත් අයටත් දැනෙන්න කියන්න බැරි වුණාම දැන් අදටත් ඔය වගේ දේවල් තියෙන යන සමාජවල එක එක විවිධ වචන යොදාගෙන නොතේරෙන විදිහට තව කාටවත් නොතේරෙන විදිහට ඒ දෙන්න විතරයි දන්නේ. ඒ වගේ මේ විවිධ වාග්මාලාවල් ගොඩනගා ගන්න ඒ වගේ මේ ප්‍රශස්ති වලත් රජුරුවන්ට විතරක් දැනෙන්න අනිත් අයට නොදැනෙන්න මේ රජුරුවන් විතරයි මේ භාෂාව පිළිබඳව දන්නේ. ඒ වාග් වචන තුල තියෙන අර්ථය දන්නේ රජතුමා විතරයි. රජුරුවන්ගේ වැරද්දක් වුණත් බොහොම සතුටින් කියනවා. ඒතර අනිත් අයට තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියන්නේ කියලා. දැන් ඔය ගායනා කරේ මේ විරහ ප්‍රශස්ති වල එන එක්තරා අවස්ථාවක් මේ ප්‍රශස්තියේදී මේ බානුසේගිම මේ නරේන්ද්‍ර සිංහ තාම ඇයි රජතුමනි ඔබ එන්නේ නැත්තේ කියලා මේ බිසවරු අහනවා තාම නැත්තේ ඇයි කියලා. ඉතින් මේක මේ සමහරලාට මේ බිසවම ගායනා කරන්න ඇතු වෙන්නට පුළුවන්. මේ බිසවට ඒ ඇති වෙන හැඟීම වන්දිපට්ටකේ විසින් ගායනා කරනවා. රජතුමනි වෙන්න බිසව අහනවා මේ විදිහට ඇයි තාම නැත්තේ කියලා. එතකොට අර ඒ හැඟීම දෙන විදිහේ ගායනාවල් මේ ප්‍රශස්ති තුල තියෙනවා. ප්‍රශස්ති කියන කාරණේදී ඒක අපිට මහනුවර යුගයේදී පමණ ප්‍රශස්ති මොන ගෑන්නේ නැහැ. නැහැ. යම් යම් වකවානු වලදී රජුරණන් වෙන ප්‍රශස්ති බිහි වෙලා තියෙනවා. බොහෝ දුරට දඹදෙණි යුගයේදීත් බිහි වෙලා තියෙනවා ප්‍රශස්ති කාව්‍යන්. ඒවා ප්‍රශස්ති විදිහටවත් නෙමෙයි. විවිධ වර්ණනා විදිහට තමයි මේ බිහි වෙලා තියෙන්නේ. පසු කාලීන කෝට්ටේ යුගයේදී තමයි අපිට මේ ප්‍රශස්ති සාහිත්‍ය පිළිබඳව එන්නේ. නමුත් මේවා ගායනයත් සමග එලිබහින්නේ අර මං කලින් කිව්වා වගේම මහනුවර යුගයේ. ඒතරද මේ ලිඛිත සාහිත්‍ය තුලදී මේව මුණ ගැහෙනවා. ඔව් ලිඛිත සාහිත්‍ය තුලදී ප්‍රශස්ති හාටන් කාලයන් මුණ ගැහෙන ශ්‍රී නාමය, රාජසිංහ සිරිත, දලදා අෂ්ටකය, එතකොට එතනින් ගත්තහම ප්‍රශස්ති හාටන් කාව්‍ය ඔය වගේ විවිධ ග්‍රන්ථ තුලදී මේවා ලිඛිතව සඳහන් වෙනවා. හරි අපි පොඩක් කතා කරමු නේද තිල්මි මණික් දිවෙන.
පොඩක් කියන්න විස්තර කොහෙද ගම් ප්‍රදේශය? මම මහනුවර පූජාපිටිය ප්‍රදේශයේ නමක් තියෙනවා. ඔයා නර්තනය හැදෑරුවේ නැද්ද නැත්නම් සංගීතය යොමු වුණාද ඒක අතහැරලා මොකද? මම සෞන්දර්ය කල විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ මානව වංශ අධ්‍යයනංශ තමා අධ්‍යාපනය හදාරන්නේ මේ වෙනකොට. ඉතින් දේශීය සංගීතයේ හැදෑරෙනවා එතකොට අපිට ජන ගායනා වගේම ජන නැටුම් ඒ වගේ මුළු රට පහතරට සබරගම වගේ නර්තන දේශීය නර්තනය හදාරන්න අවස්ථාව ලැබෙනවා. මොකද මේ සමහර තරුණියක් විදිහට ඔබ තෘප්තිමත්ද? ඇත්තෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ගත්තොත් උත්තර ಭಾರತීය සංගීතය, බටහිර සංගීතය මේ හැම පද්ධතියක්ම අපිට හදාරන්න පුළුවන් විශ්වවිද්‍යාලේ. නමුත් දේශීය සංගීතයට නැඹුරු වෙන්න ඇත්තටම කැමැත්තක් දැක්කුවා මේ. මොකද අපේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට දේශීය සංගීතයට කැමැත්තක් දක්වනවා නම් ඒක මම හිතන ගොඩක් වටින විදිහට තමයි. يعني මේ ගමනුවර පෞද්ගලිකව දේශීය සංගීතයට ගොඩක් කැමතියි. සමහරවිට ගෙදර කොහොමද පරිසරයද මේ ගත්තේ? කොහොමද ගෙදර අය සංගීතයට නැඹුරු වෙලා? එහෙම සංගීත නැඹුරීමක් නැහැ. නමුත් පොදුවේ එයාලා කැමති සංගීතය රස විඳිනවා. බොහොම සතුටුයි. මොකද තරුණේ ඉන්න අයට යම් යම් චෝදනා එන කාලේ මේ තාරුණ්‍ය විසින් අපේ දේවල් රැගෙන ඉස්සරහට යන අපි බිහිවීම වගේ කරන මංගලික මහත්මිය අපිත් එක්ක ඉන්නවා කියලා අපිට ආරංචියක් ලැබුණා. අයබෝන් 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 මුතු මේ නැහැනවද? මංගලික මහත්මිය නේද? මංගලික මහත්මිය ඔබතුමිය ඇහෙනවා? මේ ඔබතුමියට අපිව ඇහෙනවද හොඳින්? මංගලික මහත්මිය ඇහෙනවද? අපිට ඔබතුමිය ඇහෙනවා? අපි කතා කරන දේ ඇහෙනවද? දුරකථනයට කතා කරන්න මම හිතන්නේ. හරි, දුරකථනයේ සඳුවීමක් සිදු වෙලා තියෙනවා. දැන් අපි කතා කරා හටන් කාව්‍යයන් පිළිබඳව. ඒ වගේම තමයි මේ ප්‍රසස්ති පිළිබඳව කතා කරා. මට හිතෙනවා වන්නම් පිළිබඳවත් අපි කතා කළ යුතුයි කියලා. දැන් අපිට පසුදු දකින විදියට මුණ ගැහින්නේ වන්නම් 18ක්. නමුත් මේ මීට පරිබාහිරව තවත් වන්නම් තිබෙන බව අපි දන්නා කාරණා. නමුත් මොකද මේ අපිට මේ වන්නම් 18 පිළිබඳවත් ලඝු වෙන්නට කෙටි වෙන්නට හේතුව තිබෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තුලදී සමහර විට නර්තනයට මෙන්න මේ 18 ගැන තමයි කතා වෙන්නේ. නමුත් ඊට පසු වන්නම් බිහි වෙලා තියෙනවා. මම හිතන්නේ නව නිර්මාණාත්මක වන්නන්ත වෙනවා. ඒ වගේම තමයි යටගී නැත්නම් බොහොම කවුරුත් කතා නොකරන වන්නම් තියෙන පොඩ්ඩක් අපි වන්නම් ගැන කතා. ඔව් වන්නම් කියලා හඳුන්වන්නේ වර්ණනාව කියන එක. එතකොට දැන් මේ උඩරට තමයි වන්නම් 18ක් කියලා අපි එකතු කරලා හදාගෙන තියෙන්නේ. එතකොට පහතරට සින්දු වන්නම් 32කුත් සබරගමුවේදී වන්නම් 24ක් නාමිකවත් භාවිතයේදී 18කුත් පවතිනවා. ඊට අමතරව රජරට වන්නම් 21ක් තියෙනවා. පසු කාලීනව මෑත කාලයේදී බිහි වුණා වූ හංස වන්නම, සමනල වන්නම, ඒ ආදී වශයෙන් නිර්මාණ මහබෝ වන්නම ආදී වශයෙන් නිර්මාණය වුණු වන්නම්ත් තියෙනවා. ඉතින් මේ වන්නම් වල ගත්තහම මේ බොහෝ දුරට වර්ණනා කෙරුණේ එක්කෝ වස්තු බීජයක් මුල් කරගෙන රජුරුවන්ට මේ දේවල් පෙන්වන්නට අවශ්‍යතාවය වුණා. නැත්නම් රජුරුව කිව්වා මේක ගැන කියපන් ටක් ගාලා ගොතලා මේ හනිකට කවියක් ගොතලා කියපන් කියලා. අන්න ඒක තමයි වන්නමක් බවට පත් වුනේ. හැබැයි එහෙම නැතුව වන්නම් නටන්න ගත්තේ නැහැ මුලින්ම. පසු කාලීනව මේක තිත්ක්‍රමයට දාගත්තා. එක එක්කෙනා එක එක විදිහට එකම වන්නම එකම වචන ටිකම එක එක විදිහට. දැන් උදාහරණයක් විදිහට ආත්පති උමගනා දේව නැතිව කියන්න ගත්ත. ඕකෙ
ඇති ගැටලුවක් ඇති වෙච්ච නිසාවෙන් තමයි 1932 වර්ෂයේදී මට මතක විදිහට මේ නර්තනය පිළිබඳව හෝ කලාව පිළිබඳව ඉන්න මුල් පුරුක් ටික එකතු වෙලා මේ වන්නම් 18ක් බවට පත් කරගෙන ඒවැ තිත්‍රූපයේ බෙරපදේ මේ විදිහට වෙන්න ඕනේ කියලා හදාගෙන මේක භාවිතයට ගේන්නට ආවේ. නැත්තම් මේකත් විනාශ වෙන්න පුළුවන්. මම මට ඕන විදිහට කියනවා නෑ. එහෙනම් ඔබ කියන එක මම කියන්නේ නැහැ. ඔහොම වුණා නම් සමහර වෙලාවට මේ දෙත් විනාශ වෙලා යන්න තිබ්බ මේ වන්නම් 18. ඔව් වන්නම ඇති වෙලා තියෙන මූලිකම කොයි කාලෙද කියන කල්පකුණුවන් ගැන අපිට තවම නෑ නේද? නෑ එහෙම මෙන්න මේ වකවානුවේදී කියන්න පුළුවන් හැකියාවක් නෑ. නමුත් අපිට බොහෝ මේකෙදි වචන ප්‍රභේදයන් හෝ මේ තිත්‍රූප රටාව හෝ බෙරපදයන් ඔස්සේ හිතන්නට පුළුවන්කම තියෙන බොහෝ දුරට මේ අදට පවතින වන්නම් ඒක වන්නම් 18 මහනුවර යුගයේදීම තමයි බිහි වුණයි කියලා. හොඳයි මොකද මේ මහනුවර යුගයේ පුදුමාකාර විදිහට නෑකමක් මේ කවීර කලාවට තියෙනවා කියලා අපිට හිතෙනවා නේද? මොකද මේ යම්කිසි සංස්කෘතික මේ වශයෙන් පුනරුද්ධයක් ඇතිවිච්ච කාලයක් වගේ අපිට පේනවා. ඔව් ඒ කියන්නේ ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ සෙන්කඩගල පුරවරේ තියෙන අපේ දළදා වහන්සේ. දළදා වහන්සේ වෙනුවෙන් මේ කවි ගායනා වෙනවා. ඊළඟට විවිධ ගායනා ආශ්‍රිතක වර්ග හෝ වේවා ඕස වර්ග හෝ වේවා ගායනා වෙනවා. එතකොට මේ දේවල් උඩැකී වාදනය කරන පන්තිර වාදනය. ඕස වර්ග දේවල් කියන්නේ දැන් අපි ඕසේ කියලා කිව්වම අපිට කුමුරුනේ මතක් වෙනවා. ඔව්. දැන් ඕසේ කියන්නේ ඇදපැද ගායනා කරන එක තමයි ඕසේ කියලා කියන්නේ. එහෙම නැත්නම් දැන් ඒකෙත් නෙළුම් ඕසේ තියෙනවා, හොරණෑ ඕසේ තියෙනවා. දැන් ඔය හොරණෑව ගහන එකත් අපි ඕසේ කියනවා, හොරණෑව ඕසේ කියලා කියනවා. ප්‍රසිද්ධ සාමාන්‍ය අපිට නෙළුමේදී නෙළුමේදීනේ අහන්න ලැබෙන නමුත් ඕක දැන් අර දළදා තේවාවත් ඉදිරිපිටදී වාදනය වෙනවා. මේ හොරණෑවෙන් වාදනය වෙනවා. එතකොට අපි ඔබට ඕසේ මේ අදිනවා කියලත් අපි ඒ ගම් විදිහට මේ භාවිතා කරන වාදනය වාදනය. එතකොට ඔය ඒ ලක්ෂණ තමයි අපේ ගායනාවලට එන්න වස්තු බීජයලා තියෙන විශේෂණ කෙටිම කිව්වොත් එහෙම දළදා වහන්සේ තමයි උඩරට මහනුවර යුගයේදී මේ සංගීතනයේ පසුබිම බිහි වෙන්නට මූලිකම පාදක වෙලා තියෙන්නේ. දළදා වහන්සේදී වාදනයේදී තිබෙනවා නේද මේ අපේ සමීර ඉන්නවා දළදා වහන්සේදී සාමාන්‍යයෙන් අසල වාදනය කරන්න වෙන විදිහක් පෙරහැරේ තවත් විදිහක් තේවාව හේවිසි වර්ගත් වෙන පෙරහැරේ හේවිසි පොඩ්ඩක් අපිට ඒක මේ ඕකෙන් අමාරුයි නේද දවුල තමට තවුල තමට නමුත් මම කියන්නේ ඒක පොඩ්ඩක් අපිට විග්‍රහ කරන්න කොහොමද ඒක මොකක්ද පෙරහැරට යනකොට ගමන් තාලෙත් එක්ක අර තේවා මණ්ඩපේ ඉඳලා වාදනය කරනකොට හැන්ද ඇදුරේ අලියම් දූරේ එහෙම දූර විදිහට බෙදෙනවා මේ දළදා වහන්සේ ඉස්සරහ තේවාව කරනකොට. ඉතින් ඒ කරන තේවා පද ගොඩක් පද පහත්තියට බරට යන පද. ඒ වගේ එව්වා අර පෙරහැරත් එක්ක යොදා ගන්නකොට අර පෙරහැර ඉක්මනින් යන්න ඕන ඒ අර මේ අපි කියන්නේ රිද්මය වේගය ඒක මේ පොඩ්ඩක් මේ පසුබෑමකට ලක් කරනවා. ඒක නිසා තමයි අර පෙරහැර හේවිසි වෙනම තියෙනවා. අර තේවා හේවිසි වෙනම තියෙනවා. දැන් අර ජෙන් ජෙන් කිට කුඳ කිට කොන්ද කිට කොන්ද කිට කොන්ද කිට දේවම තමයි තේවාව අලුත් මේ හැඳ ඇදුරේ ආරම්භ කරන්නේ. එතෙන්දී මේ ගැටබිරිය යොදා ගන්නෙම නෑනේ. ගැටබිරිය යොදා ගන්නවා අපි හැඳ ඇදුරේ මගුල් බෙර වාදනයට යොදා ගන්නවා. ඊට අමතරව හේවිසි වලට සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. ඔව්. අර උඩක් ගැනත් අපිට අපි තව විදිහකට කතා කරා නේද? සමහරවිට උඩරටදී අපිට මොන ගැන උඩක් හා තවත් විශේෂ උඩක් තිබෙනවා කියලා නේද? ඔව්. ඒ කියන්නේ මේ යම්කිසි වාදනයක් එක්ක තමයි මේ ගායනය කළේ. ඒතොර කවිකාර මඩුවේදී හෝ වේවා දළදා වහන්සේ ඉදිරියේදී හෝ වේවා මේ කවි ගයන්නන් හිටියා. ඒ પરම්පරාවට ආවේනික වෙච්ච කටි තමයි මම හිතන්නේ ඒකෙදි ගායනා කරන්න වෙන කාටවත් දැන්. දැන් මට කවි කියන්න පුළුවන් වුණාට ගිහිල්ලා ගායනා කරන්න බෑ. પરම්පරාවෙන් පිට ගායනා කරන්නෙත් නෑ. ඒතොට මේ උඩැක්කේ කරුවන් මේ උඩැක්කේ වාදනය කරමින් තමයි මේ ගායනා කරේ. ඒක තමයි ආරම්භ වුනේ. පසු කාලේ තමයි මේක ජන නැටුම් එක්ක අර්ධ ශාස්ත්‍රීය වශයෙන් නර්තනයට යෙදෙන්නට මේ පටන් ගත්තේ පෙර හැරත් සමගම ඒ අරුණකොට මේ විවරණ කවි ගායනා කරමින් පන්තේරු කවි ගායනා කරමින් දළදා වහන්සේට පුදු පූජාවක් පැවැත්තුවා. ඒතර ඒ වැදින ගායනාවන් වෙනස් වෙනවා. ඉතින් ඔය ආදී වශයෙන් ගායනා බොහෝමයක් බිහි වෙනවා දළදා මැදුරා ආශ්‍රිතව. ඒ කියන්නේ මේ අපේ බෞද්ධ සංස්කෘතික රටක් මේ බෞද්ධ සංස්කෘතික රටක මේ බෞද්ධ ආවාසයත් එක්ක කවුරුන් කෙසේ කුමන දේ කිව්වත් පුදුමාකාර වූ සංස්කෘතික වටපිටාවක් හැදෙනවා. ඒ වගේම තමයි පුදුම එකමුතුකමක් හැදෙනවා. ඒ වගේම තමයි පුදුම නිර්මාණශීලීත්වයක් හැදෙනවා. මේ නිර්මාණශීලීත්වය අපි හොයාගෙන යන්නේ මේ හදන්නේ. අපේකම අපි මේ රැක ගන්න හදන. ඒක නිසා තමයි අපි මේ මහනුවර යුගය කියන කාරණාවත් එක්ක අපි මේ සියලු දේවල් කතා කරන්නේ. ඒ රාජාවලිය පිළිබඳව කතා කරද්දී අපිට විශේෂයෙන්ම මේ මුණගැහෙන්නා වූ වන්නම්
ඒවගේම තමයි ප්‍රසස්ති, ඒවගේම තමයි හටම්. ඒවගේම තමයි දැන් අපි දකිනවා කෙත කියන එක නැත්නම් කුඹර කියන එක මහනුවරට ආගන්තුක දෙයක් නෙමෙයිනේ. අපි තාමත් දකිනවා හෙල්මරු ප්‍රමේයට වගා කරපු කුඹුරු බොහොම දර්ශනීයව. එතකොට දැන් මේ හෙල්වල නැත්නම් මේ සාමාන්‍ය කුඹුරුවල ගායනා කරන විදිත් උඩරටට ආවේනිකයිද? සමහරවිට මෙහෙම ඔය ගායනාවල බොහොමයක්ම තියෙන දැන් අපේ උඩරට දළදා වහන්සේ අභියස ගායනා කරත් මේ බෞද්ධ පිරිතේ සොරේ තමයි තියෙන්නේ. එතකොට දැන් ඔය ආభాෂෙම තමයි නෙළුමට ගියත් ඇහෙන්නේ. එතකොට දැන් අර මං කිව්වා වගේ දැන් මේ වචන බවට පත් වෙන. එතකොට පුදුමාකාර නිකන් මේ අමුතු ලෝකයකට යමක් සිද්ධ වෙනවා. ඒ හඬත් එක්ක සොරයත් එක්ක නේ. අපි මම හිතන්නේ ඒක තමයි අපි ජීවිතයට පුරුදු කරගත යුත්තේ. දැන් මේ නරමන පුංචි දරුවන්ට උනත් මම හිතන්නේ වැඩිහිටියන් කියලා දෙන්න. මේ තමයි අපේ දේ. මේ තමයි අපේ එකම. මේ අපේ එකම තිබ්බොත් තමයි අපිට හෙට දවසේ යම් නිර්මාණාත්මක දෙයක් කරන්න හැකියාව ලැබෙන්නේ කියලා. හරි. අපි තවත් කාරණයකට අපි යම් විරුදු පැත්තට නැ අපිට ඉස්සලා විරිඳුකුත් ඇහුණානේ. අපිට මොකද්ද මේ විරිඳු නැත්නම් මේ මේක කොහොමද උඩරටත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඒ වගේම තමයි විරිඳු අපි මේ ඒ කියන්නේ විරිඳු විරිඳු කියලා දෙකක්. දැන් අපි අර මේ අපි දැන් සාමාන්‍යයෙන් අහලා තියෙන විරිඳු නම් මහා මායා මෞගේ කුසින් උපන් කුඹුරු මේ පින්තර සුද්ධෝදන රජ මහා දන්තේ කෙල අර කොට පින්තර විරිඳු. ඒ කියන්නේ මේ අපේ අපි අහලා තියෙන විස්තරයක් කරනවා. අපි දැකලා අපිට දැනගන්න ලැබෙන විස්තරය තව කෙනෙක්ට පැහැදිලි කරනවා. විරිඳු කියන්නේ විරුදාවලිය කියන එක. ඒතර විරිඳු කියන්නේ විරුද්ධ කියන එකද? නෑ විරුදාවලිය. 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 අපි හිතමු දැන් රජුරෝ හෝ වේවා දලදාහන්සේවල ඒක පිළිබඳව වර්ණනා කරනවා. තමයි විරිඳු කියලා කියන්නේ. එතකොට දැන් එහෙම අපිට හමු වෙන අවස්ථාන් කීපයක් තියෙනවා. අපි එකක් මේ කියමු නිලුපුල් ගාල දෙනෙති අපි දැන් එකක් ගායනා කරලා පෙන්නන්න. සමහරවිට මේකේ නාද මාලාව සමීපත්ව අපි එක්ක හසනයි රෝමේට ගිහලා I want රෝමේ නම් අපිට මතුමක් ලැබෙනවා. කවුද මේ? ඔව් I want ආ වේවා මාත්මිය පොඩ දවසරි මන්නේ පොඩි දවසක් වගේ ප්‍රේම මාත්මේ දරුවා නේද? කොහමද සපසලීම? ජනසබරවා මනසලමෙතුමා පරිදුකුතා කියන channel ඔස්සේ අපි වනරමන්ට අවස්ථාව තියෙනවා. අපෝ කියන්න දැන් දැම්මම කියන්න පියෝ ටීවී කනෙක්ෂන් එකක් තියෙනවා නම් ලංකාව වල ඔව් YouTube kamai thage movie tu kya sadu
කොහොමද මේ ස්තුති කවි කියන්නට රෝමේ සිට මට පොඩි දුරක එහෙම නෙමෙයි රෝමේ සිට අපි ආයෙත් කතා කරනවා පියෝ ටීවී හරහා ගෙදර අයට නර්මඩට කියන්න පුළුවන් ශ්‍රී ලාංකීය ජනතාවට මේ අවස්ථාව ලැබිලා තියෙනවා පියෝ ටීවී හරහා නර්මඩව නම් 111 ක්ෂණය ඔස්සේ තමයි නර්මඩට තිබෙන්නේ ඉතින් අපි කාරණයක් කිව්වා බොබි ස්තුති අවද ගොඩක් දෙනෙක් අපිට කතා බහ කරා අපි දෙන්නේ කතාවට ලොකු ආකාරයෙන් බාධා කරමින් නමුත් ඒක බාධාවක් නෙමෙයි අපිට ලොකු ආඩම්බරයක් අභිමානයක් කියලා අපි අලිත් පදක් කරනවා අපි මේ කතා කරන්නට උත්සාහ කරන්නේ අපේ රටෙන් නැත්නම් අපේ හදවත් තුලින් සමහර වෙලාවට සැඟව යන්නා වූ කර්ම කාරණා පිළිබඳව කියලා අපි අලිත් සිහිපත් කරනවා මතක් කරනවා හරි පසුද අපි මේ කතා කරපු කාරණාත් එක්ක අපි යන්න අපි තිසුක කියන්නේ මුද්‍රා පද සාහිත්‍ය ප්‍රශස්තිය. ඒ කියන්නේ එකම පදේ නැවත නැවත ගායනා වෙන අවස්ථාවලදී. ඒ කියන්නේ ඒක මොකද විශේෂත්වය? ඒ කියන්නේ දැන් ඔය අපේ මේ නාඩගම් සංගීතයේ හෝ ද්‍රවිඩ සමහර ආභාෂවලදී තියෙන මේ මුල් කොටස නැවත ගායනා කරනවා. දැන් ඕක අපේ ජන සංගීතයට ආවේ නැහැ. මේ අපි නැවත ගීත සාහිත්‍යයේනේ ඕක නැවත හමු වෙන්නේ අපිට මුල කොටස කියනවා. ආයි මැද කොටසකින් නැවතර මුල කොටසට යනවා. ඒක ගීත සාහිත්‍යයටත් ආවේ මේ ප්‍රශස්තිවල තියෙනවා මේ මුද්‍රා පදේ ගායනා කරනවා කියලා. ඒ කියන්නේ මුලින් ගායනා කරන කොටසක් ඊට පස්සේ තව කොටසක් ගායනා කරනවා. නැවතර මුල කොටසම ගායනා කරනවා. දැන් නෙළුම් කවිය කායි මුල් පදේ ආයිම නැවත ගායනා කරන්නේ නැහැ. අපේ ශාන්ති කර්ම කවියක උනත් එහෙම කරන්නේ නැහැ. අපේ ගැමි සමාජයෙන් පොඩක් වෙනස් වෙලා ගීතාකෘතියට පොඩි තල්ලුවක් දෙන්න හැකියාවක් තිබ්බම ප්‍රශස්තිවල මුද්‍රා පද කියන ප්‍රශස්ති වර්ගය තුල. ඒක තමයි ගුණ කියන්නේ මහනුවරගේ. මහනුවරගේ පුදුමාකාර සම්බන්ධතාවය. අපි මේ විරුදු ගැන කතා කරන්නේ අපිට විරුදුකට යන්න පුළුවන්. ඔව් ඒ අර නෑ විරුදු කියලා අපි හඳුන්වන්නේ දැන් මේ අපි ගායනා කරන්නේ අපි මේ ඩුබයි වලට ගිහලා. අයිබෝන් කවුද මේ ඩුබයි වලින් මේ යමතුම? අයිබෝන් නම විජයරත්න. විජයරත්න මහත්මයා. හොඳින් ඇහෙනවා ඔබතුමාව. ඉතින් කොහොමද? අනිවාර්යෙන්ම අවස්ථාව තියෙනවා. හරි දුකට මේ සම්දිවක් සිදු වෙලා තියෙනවා අපි මේ
අපි ඉස්සෙල්ලා ගායනා කළේ මේ විරුදු කියන වර්ගයට අයිති ගායනා. ඒ කියන්නේ මේ විරුදාවලියක් ලබා දෙන දැන් මේ නිලුපුල් දල දෙනෙති මනකල් රූසිරු සොඳ යූ ඇති. මේ මේ වගේ මෙන්න නිලුපුල් මේ තියෙන ඇස් දෙකක් තියෙනා වූ මේ සොමිතුල් බබලන සපිරන. ඒ කියන්නේ මේ දකින දකින කෙනා මන පිනවන කෙනෙක් කියන එක මේ විරුදාවලියක් ලබා දෙන. ඔබ මෙන්න මේ වගේ සඳක් වගේ එකින්ද අපි සොමි සඳ කියලා කියනවා. ඒ වගේ මේ රජ්ජුරුවන්ට විවිධ උපමා යොදලා ගායනා කරනවා. ඒකට තමයි අපි විරුදු කියලා හඳුන්වන්නේ. මෙතන කිසිම විරුද්ධතාවයක් නැහැ. විරුද්ධතාවයක් නැහැ. මේක කියන්නේ වර්ණහවක් කියන කාරණේ දැන් ඇතුලට. අර මේ බෙරේ දිනින් තමයි මට හිතුණා මේ ටිකක් තවත් පෙර පදයක්. අපි මගුල් බෙර කොටස කොටස. ඔව් ඒ කියන්නේ දැන් ඔකේ අපේ වෙස් නැටුමේ නම් උඩ නර්තනේ ඕඩියට නටනවා කියන ඕඩියට නටලා මේ දක්ෂතාව පෙන්නන සාමාන්‍යයෙන් බෙර දෙකකින් තමයි ගහන්නේ. උත්සාහ කරලා බලමු. එකකින් අපි කියන්නේ අර يعني අපේ භාෂාවෙන් කියනවනම් අල්ලනවා එක බෙරයකින් අනිත් බෙරෙන් ගහනවා. ඒ කියන්නේ මම එයාට පදේට අල්ලලා දෙනවා. එයා අලංකාර දාලා එයාගේ දක්ෂතාවයත් එක්ක පෙන්වන්න එයා වාදනය කරනවා. ඒක අනිත් පැත්තට නටන පුද්ගලයා ශිල්පියා නටන්නේ එතකොට මොකේද? ඒ දෙකම හැබැයි අර එක ලයේ තමයි යන්නේ. හා ඒක වෙනසක් වෙන්නේ නැහැ. නෑ ලයේ වෙනසක් වෙන්නේ නැහැ. එකම ලයේ අර දෙදෙනාගේ දක්ෂතාවය වෙන එක තමයි වෙන්නේ. හරි අබෝරුයි. මොකද මේ 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 දේවල් අපිට දැනෙද්දි සමහර කෙනෙකුට දැන මම ඔය ප්‍රශ්නේ අහුවේ ඒකයි. සමහර අයට හිතන්න පුළුවන් දැන් මෙර දෙකක් වාදනය වෙනවා මේ දෙදෙනෙක් වාදනය දෙකක්ද කරන්නේ කියන කාරණේ ඉස්මතු ඒක අර මේ නර්තනයේදී අර තනි බෙරයක් වාදනය කරනවට වඩා බෙර දෙකකින් අර නර්තන ශිල්පියාට ලැබෙන සහයෝගය වැඩි. ඒකයි තමයි අර බෙර දෙකක් වාදනය ගැම්ම එනවා කියන්නේ. මෙර නිර්මාණය කරද්දී දැන් අපි පහුගිය දවසක අපි සංස්කෘතික අමාත්‍යාංශයත් එක්ක තිබ්බ මම හිතන්නේ යම් කිසි ප්‍රදර්ශනයකදී මේ බෙර නිර්මාණය කර ගැනීම සඳහා දැනට ඉතුරු වෙලා ඉන්න අය එකතු කරගෙන වැඩක් කරයුතු කරා. දැන් දැනටත් කොහොම කොයි වගේ ප්‍රදේශවලද පසුබිම් මේ වගේ නිර්මාණ වෙන්නේ? දැනට කරනවා පූජ පිටියේ මඩ දෙන්න බෝතොට ඒ ගට්ටි කරනවා ඒගොල්ලෝ. ඊට අමතරව කෑගල්ලි කරනවා පොල් ගහවිල. ඒ වගේ පාරම්පරික අය ඉන්නවා තමයි කරන කට්ටිය. දැනට උඩරට මේ කියන්නේ ගැටබෙර නිෂ්පාදනය මොකද දැන් මේ කාලේ වෙනකොට මේ බොහොම අමාරුවට මම ගිය පෙරේදත් මේ කතා කරලා නිර්මාණ බෙර නිර්මාණ කරන පුද්දියට මේ මේ දවස්වල අවශ්‍යයි වැඩි දැඩිව අවශ්‍යයි බෙර නිර්මාණ කරන. මොකද කටින පින්කම් තියෙනවා, වර්ෂ අවසාන පාසල්වල ප්‍රසංග තියෙනවා, දරුවන්ට බෙර අවශ්‍ය වෙනවා. නමුත් මේ වර්ෂා කාලේ හම් වේලා ගැනීම මේ පොට වේලා ගැනීමේදී යම් යම් පදං කිරීමේදී ගැටලු දැඩි ලෙස තියෙනවා ගැටලු. හොඳයි. එහෙනම් අපිට දැන් අවසාන වශයෙන් අපිට තවත් පොන්චි කාලයක් විතරයි තිබෙන්නේ. අපිට කියන්න තියෙන්නේ කුමක්ද මේ මහනුවර යුගයේ දෙස බලා අපිට තව රැකගත යුතු ටිකක් මේකේ තියෙනවාද? අපිට සොයාගත යුතු ටිකක් මෙතන තියෙනවද? පසුද සැඟවිච්ච දෙයක් තියෙනවද? ඔව්, මම දැන් කියන්නේ මෙහෙම දෙයක් කිව්වොත් එහෙම මහනුවර යුගයේ විතරක් නෝවේ. අපේ රාජාවලියෙම ගත්තොත් එහෙම බොහෝම මේ කියවන්න ආස හිතෙනවා මේ මේ කොහොමද මේ පාලනේ උනේ කියන දේ. ඒකේ එක්තරා හොයන්න පුළුවන් ජනශ්‍රුති එක්තරා අවස්ථාවක් තමයි මේ ගායනා පැත්තෙන්. ප්‍රශස්ති කාව්‍යන් වල හෝ හටන් කාව්‍යන් වල සමහර හටන් වල තියෙනවා මේ
මරු පහර එල්ල කරේ මෙන්න මේ විදිහටයි කියලා කියවන. එතෙන්දි රජ්ජුරුවෝ ඒක දැකලා මෙන්න මෙයාට මෙහෙම තනතුරක් දුන්නයි කියන එක. දැන් අද අපි මයික් කටවල් වලින් මේ ඇමති මණ්ඩලයක් පත් කරන විදිහ හරි කියනවනේ. ඒක කවියෙන් තමයි ඒ දාකාරයේදී කිව්වේ. කාව්‍ය වලින් තමයි අන්න මෙයාට මේ තනතුර දුන්නා කියලා කියන්නේ. බලන්න ඉස්සර මේ යම් කිසි සභාවක් නිවේදකයක් මෙහෙවද්දි කවියක් කියලා එහෙම තමයි පටන් ගන්න. ඉතින් ඉස්සලා මොකද විශේෂ සභාව කියන්නේ පන්සලක සල් විලක් වෙන්නට පුළුවන්. මේ වගේ විශේෂ අවස්ථාවක්. නමුත් අද මේ කවියක් කියලා යම් කිසි නිවේදන කටයුත්තක් කරොත් එහෙම කවුරු හරි එකට හිනාවි. ඔව්. ඒක සමාජ තත්ත්වය මේ වෙනස් වෙච්ච ආකාරය. ඒක එකක් මේ අර සමාජ තත්ත්වයටත් එක්කම මේ සමාජයෙන් මේ දේවල් ඈත් වෙලා තියෙනවානේ. ඒතකොට සමීපතාවයක් නැති වුණාමත් ඒ දේවල් අර විහිළුවක් බවට පත් වෙනවා. දැන් අපි හිතමුකෝ මෙතනට අපි අමුඩයක් ඇඳගෙන ආවොත් එහෙම වැඩසටහන කරන්නට ගැළපීමක් නැති වෙනවා. නමුත් අපිට ඒ කාලයේදී ඒ යුගයේ වෙනකොට එහෙම දෙයක් රාජ සභාවට උනත් මේ එන්නට හැකියාවක් තිබ්බා අමුඩේ ඇඳගෙන උනත් එහෙම ගැටලුවක් නැහැ. ඉතින් අන්න ඒක තමයි මේ කාලීන වෙනස් වීමත් එක්ක මේ දේවල් වෙනස් වෙන හැබැයි මේ අක්මුල් හොයාගෙන යන්න පුළුවන් නම් දරුවන්වත් යොමු කරන්නට පුළුවන් නම් පොතපත කියවන්න දෙන්න යශෝදරාවතක් අරන් දෙන්න සාමාන්‍ය පොත්පත් තියෙනවා. නමුත් මං හිතන්නේ මේ නවකතා පොතක් ගන්නවා වගේ එහෙම නැත්නම් පහසුර ශිෂ්‍යත්වයේ පොතක් ගන්නවා වෙනුවට මේ අර වගේ පොතක් අරන් දෙනවයි කියලා මං හිතන්නේ නැහැ. බොහෝ දුරට යශෝදරාවත හෝ දලදාවත හෝ වේවා ප්‍රශස්ති ආටං කාව්‍ය හෝ වේවා ඉතින් අරන් දීලා මේකේ තියෙන කවි පිළිබඳව කියන්නට දෙන්න භාෂාව හුරු වෙන්නට දෙන්න පුළුවන් නම් සකස් කරේ බුද්ධ සත්‍යය සකස් කරනු කීකටනු වේකට උඹස් කර කියන කාරණේ සත්‍යය. මොකද ඒ සකස් කරන කියන එක ඕනම මම හිතන්නේ අපි සමහර පොත් විකුණන්න තිබෙන ස්ථානකින් ගන්නවා පුංචි මුදලක් වෙන්නේ 40ක් වගේ. ඔව් රුපියල් 25ක් වගේ තිබෙන මේකේ නම් පොත නේද? ඔව් නම් පොත සකස් කරේ බුද්ධ සත්‍යය. ඒ ඔක්කොම අඩංගු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සියල්ල පුංචි දරුවන්ට හුරු කරන්න කියන කාරණේ යලි යලිත් ඉස්සරහට කරනවා. අපි එහෙනම් අද වැඩසටහන නිමා කරමු. සූති අපිත් එක්ක එකතු වුණාට මේ උතුමාට සමීර ධනුෂ්ක තාල වාද්‍ය ශිල්පියෙකු ලෙස ජන කලා කේන්ද්‍රයේ නියෝජනය කරන්නේ. ඒ වගේම තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මානව වංශ සංගීත විද්‍යා අංශ නියෝජනය කරමින් තිලිනි ඒ වගේම තමයි දිනුෂා දෙන්නම අද දවසේ ඇවිල්ලා අපිත් එක්ක තුනා බොහොම ස්තුති. ඒ වගේම තමයි අනාගතයේ තමත් සර්වපකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම තමයි බොහොම හොඳින් මේ රටට දැනෙන්නට යමක් කරන්නට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනය තමයි අපි තියෙන්නේ. ඉතින් හසඳු අපිට අවසාන වශයෙන් මොකක්ද කියන්නේ මේ මහා නුවර යුගය පිළිබඳව අපේ බලාගෙන ඉන්න අයට මොකක්ද අවසානට කියන්න තියෙන්නේ? මහා නුවර යුගයේ ඒ කියන්නේ දළදා වහන්සේත් එක්ක තමයි මේ දේවල් බැඳී පැවතුනේ. එදා අදටත් මේ දේවල් රැක ගන්නට හැකියාව දල්දාහන්සේගේ ආශිර්වාදයේ සියලු දිනාටම ලැබෙනවා. හැබැයි මේ ඔස්සේ ගමන් කරනවාද මේ දේවල් පිළිබඳව හොයා බලනවාද කියන ගැටලුවක් තියෙනවා. මේ යම්කිසි අපි අර රොබෝවරුන් වගේ දුවනවා වෙන්නට පුළුවන්. හැබැයි මොහොතක් නතර වෙලා අපිට පුංචි වෙලාවකින් කරගත්තොත් මේ සාහිත්‍ය දේවල් මේ අපේ උරුමයෙන් යම්කිසි දෙයක් අපිට උරුම කරගන්න නැවතත් අනාගතයට දායාද කරන්නට හැකියාවක් තියෙනවා. ඉන්ටර්නෙට් සිල් දෙනාගෙම ඉල්ලා සින කාරණාවක් ඒක. අන්න ඒ කාරණේ මම ගේ තබා ගන්න. අනහැරේ හැම දිනකම අපි වෙන් කරන්නේ ඔබ වෙනුවෙන් විශේෂම පතක් කරොත් එම අනහැරේ අපේකම රැකගෙන අප මේ ඉදිරියට යන ගමනක්. ඒ නිසා මේ අපේකම රැකගෙන යාමේදී අද වන විට අපිට බොහොම සතුටුදායක ආරංචියක් තිබෙනවා. මොකද මේ අපේ රටේ ඉන්න අයට මේ පණිවිඩය අරගෙන යන්නට අපට හැකියාවක් ලැබෙලා තියෙනවා. ඔබේ දිනතින් දැක බලා ගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් PO TV හරහා නාමන්න කියන කාරණේ කියන ගමන් විදේශගත වෙලා ඉන්න අයට ශ්‍රී ලාංකීය ජනතාවට මේ පණිවිඩය දෙන්න ඔන්න ගෙදර ආයට ඔබේ හඬ අහන්නට දැන් අපි අවස්ථාව උදා කරලා තියෙන්නේ. එනං ඉතින් ලබන සතියේත් මේ වගේ වෙලාවක මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන අද දවසට ඔබෙන් සමෝරගෙන යනවා බොහොම අපූර්ව කවි කියන සුදු වරමාතේ සෝමන.